බැලුම් පස්සෙන් යන ජිංගිරි බිල්ලියා, ආහා ජිංගිරි බිල්ලියා, ලන්සි වුණත් හඳ පරදන රංගල් මේදා, ආහා රංගල් මේදා, තේදල්ලට ජලය අරම් මිටියල් බේදා, වලපය ගොඩ පය අතරේ සිල් ගන්න සුදා. ජමිනියා උඹස කුමලා උෂ්ටික ජීවා අනේ සිංහ දනුස්කා සබ ජමිනියා උඹස කුමලා උෂ්ටික ජීවා අනේ සිංහ දනුස්කා කේන්දරේ පාළු මෝඩ රවිනියා පුරවල් රටේ රාලලා ආහා රටේ රාලලා තිනේ නැතුව නෑ වැහුණු නයල් මේදා ආහා නයල් මේදා වංශේ කබල් සුඩබල් තාත්තගේ පුතා පීතියට සුවඳ නිර්මලා චිකි චිකි දිනි චිකි මුනි මුනි චිකිරි බිල්ලියා උස්සක බසා ලම්බට කිබුලා මුංගට දනුවා අනේ වැට කොළු තනුවා ඇත්ත මුර කාරයම් මෝඩ රවිනයා උතාර බව තව වැඩි වෙයි ලයි ලයි ඕන මලට කතෝසුවත් ලලයි ලයි ලයි අතරගෙන බලන් ඉන්න ලලයි ලයි ලයි මඩ අර වැඩි හරි මඩ I need to meet this journalist. මොන ජර්නලිස්ට් මඩ? අර ක්‍රයිම් සීන් එකේ ආටිකල් එක කරපු ජර්නලිස්ට්. ආ. මිනිහාගේ පුතාව නේද ඇරෙස් කරා කියලා කිව්වේ. ඔව්. හැබැයි මර් සීනියර් ඩීඑජි කෝල් කරලා කිව්වා එයාව නිදහස් කරා කියලා. This is a hell of a puzzle. ඔය බස් නායක කියන SSP වත් මර ෂුවර් නෑ. He is a friend of Mr. Almeida. I need to meet this journalist. හරි මඩ මම ඇරෙන්ජ් කරන්න. අනිතකේ කොල්ල ටිකක් අමුතුයි. There's something that he's not telling us. නැත්තං අයියා suicide එක වෙච්ච දවසේ රෑ එතනින් දිව්වේ. There should be something. ඒකනේ මඩ. මේ කොල්ල මිස්ටර් අල්මේදගේ පුතත් එක්ක එදා ඇනිකට් එකේ ගහගත්තා. I'm sure this must be a relationship problem. මිස්ටර් අල්මේද හදන්නේ ඒ කොල්ල මොකක් හරි ප්‍රශ්නයකට පටලව ගන්න. එතකොට ඇත්ත මර්ඩර්ස් ටික පැත්තක. ඔව්. ඒක එහෙමනම් ඒක ඇත්ත මර්ඩර්. There's something fishy here. වෛද්‍යවරු නිර්දේශ කර ඇති හඳුන්වා දෙන නව සිග්නල් ස්ට්‍රෝන් ටීත්. ඩබල් ක්ලීනින් ක්‍රිස්ටල් සහ ඩබල් පර්ෆියුම් ලොක් සමග නව බෙස්ට් එවර් සන්ලයිට්. ලෝකේ ඔයාව සීමා කරද්දි ස්ටයිල් එකෙන් ඉදිරියට යන්න. සර්ෆ් එක්සෙල් වල ඩබල් මැජික් එකෙන් ඇඳුම් වල තද පැල්ලම් ඉවත් කරමින් කම්ෆර්ට් ප්‍රීමියම් සුවඳ ලබා දෙනවා. වේරම්බ වාතය අහස කලම්බෝමි. ගස්සල් උදුරෝමි. සයිවර් කඩ කොත් කඩ පාන් කඩ සුන්නත් දූලි කරමින් කුමරා වෙත ළඟා වේවා කුමරා බලගන්වා ලෝකේ කලම්බා මහා විනාශයක් කිරීමේ බලය කුමරා වෙත ළඟා වේවා by the power of grace kal I am the power of danuska danuska danuska
මොකක්හරි අවුලක් වුණා. මේ චිකුටියකුත් නැහැනේ. ඒ කියන්නේ මං හිමයන් නෙමෙයි. කොතනද වැරදුනේ? හරිනේ. වේරම්භ වාතයත් එක්ක එන්නේ පාරජම්බුල කිරණ. පාරජම්බුල කිරණ ඇඟට වැදුනහම තමයි මට බලේ එන්නේ. ඊපස් තමයි මේක කොටියෙක් එන්නේ. කාමරය තුල කොහෙද කුමාරයෝ? පාරජම්බුල කිරණ. රේලියේ පැ. එනවා නේද? පාරජම්බුල කිරණ ඇඟට වැදුන ගමන් වේරම්භ වාතය යොදුනක් ආසින් දාලා බඹරේ වගේ කරකිලි වෙන කඩුවට සෙට් වෙන්නේ. හරිද? ඊට පස්සේ මම මගේ අලුපාට මිනිලු වරන් ඒකේ බලෙන් සම්පූර්ණයෙන්ම ඔයාව කොටියක් කරනවා. ලෑස්තිලා ඉන්න. ඊට පස්සේ අපි දෙන්නට තියෙන්නේ මේ අපරාධකාරී ලෝකෙට විරුද්ධව දිගින් දිගටම සටන් කරගෙන ඉස්සරහට යන්න. මම ස්පොට් එක හදලා දෙන්නම්. මම මෙතනම ඉන්න. මෙන්න මූට පිස්සුද. කොමින්ද? ආවේශ වුණාම අපහසු පහස කරන්න එපා. වෛර බඳගෙන පරි ගන්නවා. ඇහුණානේ? අලු පාට මිනිහෝ ලුවට බඩේ ගන්නවා කියනවා. ආගෙන ආගෙන ඉන්නවා. දොස්. සල්කට. ඉබේ. මොකද ඔය අලුපාර මිනිඔලුවේ කතාව? අර අර හීමෑන් කියලා කාටුන් එකක් ගියේ. ඒකේ ඉන්න මොකද්ද කා ඔය කඩුවට බලය ගන්නේ මිනි අලුපාට මිනිඔලුවද මොකද්ද කියන හොල්මනෙක්ගේද? මූ හිතන් ඉන්නේ මූ හීමෑන් කියලා. මාව කොටියක් කරන්න හදන්නේ. මෙන්න මේක වල්ලන්න. මට පාර යන මිනිස්සුත් බලන් ඉන්නවා ලැජ්ජායි පණ යනවා ෂි. මොකද්ද මොකද්ද දනසුකෝ කරන්නේ? ඒක තමයි දුවේ. නටන ගොවිලයක් ඉක්මන් කළා නටන්න එනවාමයි. අතිශයින් ප්‍රථමතාවට මේක වේරම් වාතයක් කියලා කිව්වේ. වේරම් වාත හමන්නේ ලෝක විනාශයට. ඔව් පුතේ. කරන දෙයක් ඉක්මනට කරන්න. නැත්නම් විනාශයක් වෙන්නේ. මොකද දන්තු කරන්නේ ඔය? ඔය බැට් එක කරකවන්න බා කාරි ඇඟේවත් ඉන්න. By the power of Grayskull, I am the power of Tanushka. Dialogue Home Group plan hadunwa dena aluthma gederata Wi-Fi social plans aha YouTube plan adama activate karaganna. Jet within Sri Lankawe palamu arata color guard takshane magin teetha sandaha wasara 8 ka wagakima. Jeevithayata alunu. Alumex. ආපේක. ඉතින් කතේ කියන්නකෝ මොකද වෙලා තියෙන්නේ? අනේ ආමේ කොහ මටද? පොඩ්ඩක් ඉඳ හදලා දෙන්න. මේ සුකුමල් කියන්නකෝ හොදට මොළුව නරක් වෙලාලුද? මල පෙරේතෙක් ආවේශ වෙලා කියලානේ කියන්නේ. වැඩක් නෑ ආමේ ඔකුන් ගැන කතා කරලා. කොහොමත් ඉතින් මල පෙරේත යක්ුණේ. කබත්පත කාගෙන ඉඳලා සහෝදරියන්ට තතවර කරන්නේ නේ උන්නේ. ඒ උන්ටත් මෙයා හොඳ පාඩම්. තා පොඩ්ඩෙන් නල්ල මලේ මිනිස්සෙක් තමයි කරගහ ගන්න ගියේ. අනේ මේ මට ධනුෂ්කෙක්ව කරගහ ගන්න ඕනේ නැහැ. කවුද දන්නේ අර මොකද්දක වැටෙනකන් වගේ ධනුෂ්කගේ පස්සෙන් ගියේ. මේ ලෝකේ ඉන්න සුන්දරම හොඳම ලස්සනම ගෑණි ධනුෂ්කවගේ නේ මෙච්චර දවසක් හැසිරුනේ. ඇයි මොකෝ? පණිවරක ගහට හෙන ගහලද? මේ දෙන්නක රඬුව පොඩ්ඩක් නවත්ත ගන්නවද? මට පේන්නේ දැන් දෙන්නට මිදි තිත්තයි වගේ. ඒක කොහොමත් හොඳයි. ඔය මන්නක්කාර රදර පවුල් අපිට කොහොමද ගැලපෙන්නේ? අය මන්නම් ඔය එකේ කියන්නේ පස්සේ ගියේ නැහැ. ඇත්තමයි අම්මේ.
කවදහරි මං කසාද බඳිනවා නම් බඳින්නේ. අඩු ගානේ තේයක් කර 10ක්වත් තීන කෙල්ල. ආයෙත් පාරක් දෙපාරක් බැඳම්මකෝ. ඒ වගේ කෙල්ලෙක් හම් වෙනවා. ආයේ ජීවිතේ කිසි බරක් නැතුව සෑල්ලුවෙන් ජීවත් වෙන්න පුළුවන් නේ යම්මේ. මොන දෙයකට වඩා වටින හිතේ සතුට නේ යම්මේ. නේද? මොකද පුතේ ඒ කතාවේ තේරුම? නෑ මං කිව්වේ දැන් මේ රට යන විදිය ගැන කල්පනා කරන්න. විභාගෙ ලිව්වා කියලා ඉතින් මං පාස් වෙනවෙයි නෑනේ. අනික ඉතින් දෑතේ කර්මාන්තයකුත් දන්නේ නෑනේ. එව්වක ඉතින් තේ අක්කර 10ක් තියෙනව නම් ලොකු සැහැල්ලුවක් නේ අම්මේ. අම්මේ මං හූන කිව්වා වගේ කියන්නම්. මූ හොඳ පිම්මක් පණින්න හදන්නේ. මොකද්ද මුසලඩිය මං පණින්න හදන පිම්ම? දැක්ක නේද අම්මේ? මුගේ බොරු කේන්තිය. අනිවාර්යෙන් තේ අක්කර 10ක් තියෙන බඳපු ගෑණියටද කොහෙද සෙට්ටලා තියෙන්නේ මූ? අනේ දෙයනේ. ඔව්. මං තේ අක්කර 10කට අහුවෙලා ඉන්නේ. ඇයි මොකෝ කියන්නේ? පුතේ බොහොම දසිහින්ද කතා කරන්නේ? මේකිට පිස්සුනේ අම්මේ. මං එහෙම ආවට ගියර කෑනුන්ට අහුවෙනවද? අයනා යන්න. පොඩ්ඩයි ඉන්නකෝ අම්මේ. මූ ඇත්තටම අම්මේ මොකක් හරි පිම්මක් පයින්නන්න ඕන මං කිව්වා කියලා මතක තියාගන්න ඈ. හරි හරි ගිහලා ඒකක් හදන් එන්නකෝ අම්මේ. මං මේ වැට හදලා තින්නේ උඹලගේ මේ කඩමළු රෙදිල්ලන්නද? උඹලට මේ රෙදිල්ල ගන්න ඕන නම් ඔය වත්තේ ඕන තරම් ඉඳ තියෙන්නේ. ගිල වෙලක් බැනගනින්කෝ. යකාගේ කතාවක් නේ. මේ වැට දෙගොල්ලන්ටම අයිති. ඉතින් රෙද්දක් දැම්ම කියලා මොකද්ද වෙන්නේ? අනේ මේ උඹලා හරියට රෙදි හොදන්නෙත් නැහැ. උඹලා පාවිච්චි කරන සබන් කුටු වල වතුර වැටලා මේ මල්ගස් ඔක්කොම මැරිලා. ගහක් කොළක් ගැන ආදරයක් තියෙන කෙනෙකුට තමයි පරිසරයත් ආදරය කරන්නේ. කෙනෙකුට කටක් කරලා කියන්න පුළුවන් කතාවක්ද මේ කියන්නේ? ආ රෙදි හොදන ප්‍රමාණය අපි බලා ගන්නම්. ඒකට ඔයා මැදිහත් වෙන්න ඕනේ නැහැ. ජකාට ගිය රටක් නේ. අනේ මේ මට නම් රට යකාට ගියත් එකයි, යකා රට ගියත් එකයි. ඊට පස්සේ මේ එක රෙදි කෑල්ලක් මේ වැටේ දාලා තිබුණොත් මම නරක ගෑණියි කියන්න එපා. මේ අන්තිම වතාවටයි කියන්නේ. මේ නැති ප්‍රශ්න දාගන්න හදන්න එපා. අපි මැරෙනකොට බින් අඟලක්වත් ගෙනියන්නේ නැහැ. කට වහගෙන තියෙන වැඩක් බලා ගන්න. යකෝ මේවා අපිට පරම්පරාවෙන් හම්බෙච්ච ඉඩ. උඹල මේ කොහෙවත් තියෙන ලැබිලා මේවල මුක්ති විඳින්න දෙන්න බෑ. අම්මා වැත්ත කරන්නකෝ අම්මේ. අපි මේ ගම් වලට පිටකම් වලින් ඇවිල්ලා මෙතන කෑ ගන්න හදන්න එන්න එපා. මෙතන කඩන හතරහන්දි වගේ හරිද? හතරහන්දි කඩන්න? අතක් තියපන් ඔබල හතරහන්දි කඩන්න කලියා. දෙන්නේ. යකෝ මේකෙන් මේක කටබල හල්ලකෝ. නේ පලයන් යන්න උඹ මෙතන මේ ලුම්බිනි කනිස්සෙට ගිහිල්ලා කරුමෙට බෝලට කකුලෙන් ගහගන්න පුළුවන් වුණා කියලා අපේ ඉස්කෝලට ඇවිල්ලා හිතන් ඉන්නේ ෆුට්බෝල් චැම්පියන් කියලා. දෙන්නේ උඹට හොම්බ කර සම්මතලා වෙලා යන්න හරි. දීපංගෝ බලන්න. දීපං බලන්න පුළුවන් නා. මේ වැට ගැහුවේ අපි. වැටයිති අපිට. අපි උඹලගේ බිම් වාගලක්වත් අරන් නෑ නේ. ආ? පුළුවන් බෙන්නපංගෝ බිම් වාගල ගන්න තියනවා නා. යකු බලහල්ලකෝ මේ ගෙම්බිගේ කතාම්මේ. දෙන්නේ උඹ කර සම්මතලා වෙලා යන්න දාන්න ඕනද මුන්ට අලුත් ඩිස්ප්ලේ එක? ඈ? මේ නම්මේ පුතේ. තම් මුතේ කට බලපංගෝ මූරුවා. උඹට ලැජ්ජ නැද්ද පුතේ කෙල්ලොත් එක ගහගන්න යන්න? මේ වැඩි මල්ලායිගේ ප්‍රශ්න වලට මැදිහත් වෙන්න ප්ලෑන් කරගෙන යන්න. පෙරල පෙරල පොතේ පිටුව දන පාට නල්ල මලේ උඹ පෙරලෙන පොත ගැන මං නොදන්නවා නෙවෙයි මලේ මහන් දෙලා කරන ආලේ ගානට මිම්මට කරපං එහෙම් මෙහෙන් දෙන සිග්නල් ෂේප් එකේ ඇස් වහපං අත්ත බින්දෙයි පය බුරුලෙන් මල්ලියේ උඹ අඩි තියපං හතර වටේ නඩු නොදාන වැටට පිටින් අතවනපං ගොනෙක් උනාට කමන්නේ නැහැ
තප්පුලන්න එපා. මාන මාළු බාන්. ඔබ මාළු බාන්න නෙමෙයි යන්නේ. මාළු නානවා බලන්න. පළයන් පළයන්. රෝස පාස්තා හොඳ ගුණ ෆන් හැමදාම. මෙන්නස මගේ ගෙදරටත් දාපු ACL ෆයර් ගාඩ්. හැමදාම රුපියල් ලක්ෂයක් දිනා ගන්න. මෙඩෝලි කැෂ් බොනන්සා. හැමදාම ජයග්‍රාහකයන් දෙදෙනෙක්. අලුත් අවුරුද්දට අඩුම මිලට බඩු ගන්න ගමන් මිලියනපතියෙක් වෙන්න ලංකා සතසට එන්න. එයාටල් නවසය නවය හැමදාමත් අපි ගැන හිතන එකම රීලෝඩ් එක. නිවහල් සිතුවිලි මවන හිසත් උදාරයි. ඔබට තේරෙන්නේ නැද්ද? එන්ජොයි කරන්න එන්ජොයි කරන්න. මම වාදිනේ. මොකද ලෝ බෙරියන් දෙන්නේ? අනිවාර්යෙන් මිනිමරුව අතේ කෑලි තුනක ටෝච් එකක් තියෙන්න ඕන. මොකද කෑලි තුනක ටෝච් එකක් කියන්නේ හොඳ එළියක්. කුල්ලගෙන ආරංචිය නැද්ද? තනස්කායි රජ පිස්සුවක් කෙලින මේ හදන්නේ. ගිනියයි පරම්පරාව. අනේ කොහෙද මෙයා?